At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. ඔබතුමා හිටපු ජනාධිපති වේලේ හිටියද මොකද වර්තමාන නීතිය ගැන හිතන්නේ? වල් වැදිලා තියෙන්නේ. බොහොම කනගාටුයි කියන්නේ මොකද දේශපාලන පරිගැණීම් වලට. ඒක මම විතරක් නෙමෙයි රටේ ජනාධිපතිවරයා කියනවා. ජනාධිපතිවරයා කියනවා මේවා ඔක්කොම දේශපාලනීකරණය වෙලා කියලා. FCID එක, CID එක, අල්ලස් කොමසාරිස් සියලුම ආයතන දේශපාලනීකරණය වෙලා දේශපාලන අවශ්‍යතාවයන් ඉටු කරනගෙන යන ස්ථාන බවට පත් වෙලා කියලා. මම හිතනවා ජනාධිපතිවරයා නිවැරදියි එතෙන්දී. තුමාට පරක්කු වෙලා හරි මේක තේරුණු එක ලොකු දෙයක්. CNN නාලිකාවට. ඔව් ඒක තමයි. ඉතින් කතාව එක කරන්නේ එකක් යහපාලනය ගැන කරාද ඒ කියන වගේ උතුම් වචනයක් අද යහපාලනය කියන වචනය මොකද වෙලා තියෙන්නේ. ඊට පස්සේ සංහිඳියාව ගැන කියනවා. දැන් අපේ කාලේ තිබිච්ච සංහිඳියාව නේද? මම ලොකුම සංහිඳියාව තමයි උතුරේ දකුණේ තිබිච්ච වෙඩිහන නාත්තුව එක. පොලිස් කොමිසමේ ලේකම්තුමා කියනවා මේ එහෙම වෙඩිදියන්න බෑ කියලා. නමුත් පොලිස් කොමිසමා කියන වෙඩිදියන්න පුළුවන් කියලා. ඒක තමයි වැඩේ දිනේ. අර නීතිය නවන්න පුළුවන්. ඒක කොහොම වුණත් ඒ ගැන සාධාරණ පරීක්ෂණයක් කරන්න ඕන. දැන් ඕක මගේ කාලේ වුණා නම් මහින්ද රාජපක්ෂ වෙඩිදිව්වේ. දැංග උනාම රාලහාමි වෙඩි දියලා තියෙනවා. පොල් කමිටුව ඇතුළත දෙන ගැටලු සම්බන්ධ කුතුහම් දකින්න කෙසේ? මේ ගැටලු බොහොම පැහැදිලිවි. බේරගන්න දඟලනවා නමුත් ඒක බේරගන්න බැරි තත්වයකට ඇවිල්ලා තියෙනවා. රටේ දේශපාලන ඉදිරියේදී වෙනස් විය යුත්තේ කොයිකම් ආකාරයට? දේශපාලන ඉදිරියේ වෙනස් කරපු ආකාරයට වෙනස් කරන්න ඕන. වෙන නිවනක් නැහැ.